ශ්‍රීලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න හිතුවේ අපි වාහනයක් ධාවනයේදී සිදු කරන common mistakes. මේ mistake නිසා සිදු වන අනතුරු බහුලයි. ඉතින් මේ වගේන් මේවා කරන්න නැතුව පරිස්සමින් වාහනයක් ධාවනය කරන්න කොහොමද කියලා tips ටිකක් මම අද කියන්න කියලා හදුවා. වාහනයකට අපි ඉස්සල්ලාම නැග්ගහම කරන්නේ වාහනේ ඉඳගන්න එක. වාහනේ වාඩි වුණාට පස්සේ අපේ සීටින් පොසිෂන් එක අපි සීට් එක ඉඳගත්තට පස්සේ අපිට ක්ලියර් මින් ස්ක්‍රීන් එකෙන් ඉස්සරහා පේනවද, ඊට පස්සේ හරි පොසිෂන් එක අපි ඉඳගෙන ඉන්නවද, ඊට පස්සේ අපිට අපේ කකුලට අපේ වාහනේ පැඩල්ස් හොඳට පා ගන්න පුළුවන්ද, හොඳ පොසිෂන් එකක තියෙනවද කියලා බලන එක තමයි අංක 1. ඒකෙදි අපි ඒක හරියට කරේ නැත්නම් එහෙම සමහර වෙලාවට හදිස්සියකදී අපිට බ්‍රේක් කරන්න ඕනනොත් එහෙම අපි ක්වෙස්චන් එක හරියට හිටියේ නැත්නම් එහෙම අපිට බ්‍රේක් කරගන්න බැරි වෙනවා. අපිට හරියට මින් ස්ක්‍රීන් එකෙන් එළිය දකින්න බැරි වුණොත් එහෙම අනතුරු සිදු වෙන්න පුළුවන්. ඊට පස්සේ දිගු කාලෙකම වාහනයක් පාවිච්චි කරනකොට හරි සීටින් ක්වෙස්චන් එක හිටියේ නැත්නම් වෙන්නේ අපේ බෑක් කොණ්ඩේ අමාරු ඇති වෙන්න පුළුවන්. ඕක තමයි අංක 1. අපි වාහනේ ගියර් එකක් දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම ගියර් එකෙන් අත එළියට ගන්න ඕනේ. ඒකට හේතුව මේ ගිය බොක්ස් එකේ තියෙනවා කොටස් දෙකක්. shift fork එකයි shift collar එකයි කියලා. අපි ගිය එකක් දාලා මේ ගිය එකේ අත තියාගෙන හිටියොත් එහෙම මේ shift fork එකෙන් shift collar එකට දිගටම ප්‍රෙෂර් එකක් එනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ගිය එකක් දැම්මට පස්සේ අත එළියට ගත්තේ නැත්නම් මේ ප්‍රෙෂර් එක දිගටම තියෙනවා මේ shift collar එක උඩ. ඒක නිසා මේකෙන් අනිවාර්යයෙන්ම ගිය බොක්ස් එකට හානි සිදු වෙන්න පුළුවන්. අනිත් දේ තමයි අපි අත් දෙකම ස්ටියරින් වීල් එකට ගත්තට පස්සේ අපිට වාහනේ කන්ට්‍රෝල් එක දිගටම හොඳට තියාගන්න පුළුවන්. ඒකෙන් වාහනේ සිදු වෙන්න පුළුවන් අනතුරු අපිට අවම කරගන්න පුළුවන්. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ වාහනේ නියුට්‍රල් තියෙද්දි සද්දයක් එනවා. කට 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 ගාන සද්දයක් එනවා. මේක එන්නේ ගොඩක් වෙලාවට මේ ක්ලච් රේසර් එක ගියාට පස්සේ. එහෙම නැත්නම් සමහර වෙලාවට ක්ලච් ප්ලේට්ස් ගියාට පස්සේ නම් වාහනේ කොහොමඩවත් ඩ්‍රයිව් කරන්න බෑ. ක්ලච් රේසර් එකෙන් තමයි මේ කටකට ගාලා සද්ද එන්නේ. මේකට හේතුව වෙන්නේ ගොඩක් වෙලාවට ක්ලච් එක අපි වාහනේ යනකොට ක්ලච් එක පාගගෙන ඉන්නවා. ක්ලච් පැඩල් එකෙන් කකුල ගන්නෙ නැහැ. අපි ගියර් එකක් දාලා ගියර් එකක් shift කරාට පස්සේ අනිවාර්යයෙන්ම ක්ලච් එකෙන් කකුල එළියට ගන්නම ඕනේ. එහෙම ගත්තේ නැත්නම් වෙන්නේ ක්ලච් රේසර් ක්ලච් ප්ලේට් එක දිගටම මේකේ ගෑවි තියෙනවා. එහෙම වුණාට පස්සේ වෙන්නේ ක්ලච් ප්ලේට් එකක් ඉක්මනට ගෙවිලා යනවා, මේ රේසර් එකක් ගෙවෙනවා. රේසර් එක ගෙවුනට පස්සේ තමයි මේ සද්ද එන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ගියර් එකක් shift කරාට පස්සේ අපි අනිවාර්යයෙන්ම ක්ලච් එකෙන් කකුල එළියට ගන්න. අපි වාහනේ move වෙන්නේ නැත්තම්, වාහනේ රෝද කැරකෙන්නේ නැත්තම්, ඉස්සරහට පස්සට යන්නේ නැත්තම් ස්ටියරින් වීල් එක කරකවන්න යන්න එපා. හදිස්සියම අවස්ථාවකදී ඇර. හේතුව මේ අපි එක තැන තියෙන වාහනේ එක තැන තියෙද්දි ස්ටියරින් වීල් එක කපන්න එහෙම මෙහෙට කරකවන්න ගියොත් එහෙම වෙන්නේ වාහනේ ෆ්‍රන්ට් වීල් රැක් වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද වාහනයක් එක තැන තියෙද්දි රෝද එහෙම මෙහෙට කරකවන්න ගියොත් ඒක ගොඩක් වෙලාවට වෙන්නේ ඉස්සරහා තියෙන ෆ්‍රන්ට් වීල් රැක් වලින්. අනිත් දේ තමයි ඔයාගේ ස්ටියරින් වීල් සිස්ටම් එකට මේකෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා වාහනේ එක තැන තියෙද්දි ස්ටියරින් වීල් එක හදිසිම අවස්ථාවකදී අර හරවන්න යන්න එපා. ගොඩක් අය කරන වැරදි වැඩක් ගැන මම කතා කරන්න යන්නේ වතුර බෝතල්. එහෙම නැත්නම් තමන් දාගෙන ඉන්න සෙරෙප්පු දෙක ගලවලා එහෙම නැත්නම් වතුර බෝතලේ පැඩල්ස් වලට අහු වෙන විදිහට, ඒ කියන්නේ බ්‍රේක් එක ක්ලච් එක ඇක්සලරේටර් එකට අහු වෙන විදිහට බිම දාලා තියෙනවා. මේකෙන් ගොඩක් ලොකු අනතුරු වෙන්න පුළුවන්. මොකද වාහනේ බ්‍රේක් කරද්දී සමහර වෙලාවට මේවා රෝල් වෙලා ගිහිල්ලා මේ පැඩල්ස් අස්සට හිර වෙලා තියෙන්න පුළුවන්. ඒ අදිසි වෙලාවකදී ඔයාලා බ්‍රේක් කරන්න ඕනනොත් එහෙම මේ මොකක් හරි දෙයක් මේක පැඩල්ස් අස්සර ගිහිල්ලා තිබුණොත් එහෙම ඔයාලා බ්‍රේක් කරගන්න බැරි වෙනවා. ඒකෙන් අනතුරු වෙන්න පුළුවන්. ඒක නිසා කොයි වෙලාවකවත් වතුර බෝතල් සෙරෙප්පු මේ පැඩල්ස් වලට අහු වෙන විදිහට බිම දාලා තියන්න එපා. අනිවාර්යෙන් ඒ වගේ ඒවට අහු වෙන්නේ නැති වෙන්න වෙන ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට්ස් වල දාලා තියන්න. මේකෙන් ඔයාලට ගොඩක් ලොකු අනතුරු අවම කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේ ඩෑෂ්බෝඩ් එකේ එහෙම නැත්නම් මින් ස්ක්‍රීන් එකේ මේ අලවල තියෙන සමහරවිට බුදු පිළිම වෙන්න පුළුවන්, ජීසස් පිළිම වෙන්න පුළුවන්, වෙන මොනවා හරි මීටර්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මල් මාලා වෙන්න පුළුවන්. මේව ගොඩක් අවම කරගන්න බලන්න
මේ වින්ස්ක්‍රීන් එක කවර් වෙන විදියට ඔයාලා ඉස්සරහා පේන්නේ නැති වෙන විදියට ඉස්සරහා පේනකට ඩිස්ටර්බ් වෙන විදියට මේ දේවල් කොයි ලාකුවත් තියන්න එපා හදිසි අවස්ථාවකදී ඔයාලා පේන්නේ නැති වෙන්න පුළුවන් වින්ස්ක්‍රීන් එකෙන් එළිය මේ වගේ කවර් වෙලා තියෙන්න පුළුවන් ඒක නිසා මේ වින්ස්ක්‍රීන් එකේ දාලා තියෙන ඒවා එහෙම නැත්නම් ඩෑෂ්බෝඩ් එකේ අලවලා තියෙන ඒවා ගොඩක් අවම කරගන්න බලන්න හරි අනිත් ඒ තමයි ඔයාලා කඳු බෑවුමක වාහනේ ධාවනය කරන වෙලාවකදී एक पार वाहन ब्रेक करके ब्रेक पैड्स प्रश्न पड़वा एक ब्रेक नतिम विलाड़वा एक फर्मली हेमेड ब्रेक करेंगे अने कंधु बैवना वाल अनिवार्य अड़क वाहन तीयागने एक वाहन कंट्रोल तीनवा एक कोई बेलावा वाहन पल्लम के आनकोट एक पार के लिए ब्रेक करेंगे हेमीड हेमीड ब्रेक करेंगे आगे ब्रेक सिस्टम पूल तीनवा අර එකපාර බ්‍රේක් කරද්දි වෙන්නේ බ්‍රේක් පෑඩ්ස් එකකටම රත් වෙලා යනවා සමහරලාට බ්‍රේක් නැතිම වෙලා යන්න පුළුවන් ඒක නිසා එකපාර බ්‍රේක් කරන්න යන්න එපා හැමිට බ්‍රේක් කරගෙන අඩු ගියර් එක වාහනේ තියාගන්න පල්ලමක යන්න හරි වැදගත්ම දේ තමයි සිග්නල් ලයිට්ස් ඔයාලා වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට වාහනේ හරවන්න ඕනේ නම් අනිවාර්යෙන් සිග්නල් ලයිට්ස් භාවිත කරන්න මොකද ඒකෙන් ඉස්සරහින් එන කෙනාටත් ඉදිරිපස්සෙන් එන කෙනාටත් इंडिकेट करना ओया मुन पर वाहन हरवाने एक पार वाहन इतन गेरमूतम सिग्नल लाइट्स बाधा कल नीम समहार विलावट अणतुन पुलवा इसरा दिन हरवाणी पीटी पस दिन वाहन हरवाणी एक अनिवार्य वाहन हरवे अन तमंगे सिग्नल लाइट्स बाधा कर अनिवार्य वाहन एलियन गुना चक्कर बल तमंगे सिग्नल लाइट्स वेगरना अनिवार्य रेपयाकर सिग्नल लाइट्स की अनिवार्य बाधिता कल गुडा अणुव मूलिक सिग्नल लाइट्स की एक निशा चल के लिए अरे अदम कथा करें वाहन धावणीकरण अपेयथिंग सिद्धवेन पुद वरदीन इतनी कथाकर गुडा चल के लिए मतलब अणुर वलकवाण तब वीडियो मे वगे वेद करोना कोबाम अरगने इतक